අද වීඩියෝගෙන් කතා කරන්නේ සමහර වෙලාවට ඔයා graphic designer කෙනෙක් වෙන්න පුළුවන් video editor කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් computer එක base කරගෙන මොකක් හෝ වෘත්තියක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ මොන වෘත්තිය කරත් අනිවාර්යෙන්ම ඔයාට web browser එක use කරන්නම සිද්ධ වෙනවා computer එකක් පාවිච්චි කරනවා නම්. ඉතින් web browser එකක් use කරද්දී අපිට web browser එකේ වැඩ කටයුතු ඉක්මනින්ම කරගන්න පුළුවන් විදිහේ shortcut 10ක් ගැන තමයි අද වීඩියෝගෙන් කතා කරන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න video එක අවසාන වෙනකන් බලන්න ඔයා දන්න shortcut තියෙනවද? ඒ වගේම නොදන්න shortcut තියෙනවද? New window එකක්. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ සරලවම control n press කරන්න. එතකොට ඔයාට මෙන්න මේ විදිහේ separate window එකක් ගන්න පුළුවන් ඒ web browser එකේම. දෙවනියට මම කතා කරන්නේ ඔයා web browser එක use කර කර ඉද්දී අපි හිතමු ඔයාගේ download history එක බලා ගන්න ඕන. නැත්නම් recently download වුණු file එක ඔයාට අර ගන්න ඕනේ. එහෙම වුණාම ඔයාට download කියන තැනට යන්න වෙනවා mouse එකෙන්. එහෙම අවශ්‍ය නැහැ. ඔයාට කරන්න තියෙන්නේ keyboard එකේ control j press කරන්න. එතකොට tag ගාලා ඔයාගේ download history එක open කරගන්න පුළුවන්. තුන්වෙනියට මම කතා කරන shortcut එක තමයි අපි හිතමු අපි මේ විදිහට tab එකක් open කරගෙන ඉන්නවා. අපිට ඒ tab එක close කරගන්න ඕන. ඉතින් සරලවම අපි කරන්නේ මේ විදිහට mouse එකෙන් x icon එක press කරලා මේ tab එක close කරගන්න පුළුවන්. ඉතින් අපිට එච්චර කරදර වෙන්න දෙයක් නැහැ. අපිට පුළුවන් keyboard එකේ control එකයි w එකයි press කරලා දැනට ඔයා select කරගෙන ඉන්න tab එක ෂණයකින් close කරගන්න. හතරවෙනියට මම කතා කරන්නේ අපි මේ විදිහට browser එක use කර කර ඉද්දී අපිට අවශ්‍ය වුණොත් new tab එකක් ගන්න. මං කලින් කතා කරා new window එකක් ගන්න විදිය. දැන් කතා කරන්නේ new tab එකක් ගන්න විදිය. New tab එකක් ගන්න නම් ඔයාට කරන්න තියෙන්නේ control එකයි t අකුරයි press කරන්න. එතකොට ඔයාගේ browser එකේ මේ විදිහට new tab එකක් ගන්න පුළුවන්. ඔයාට new tabs කිහිපයක් ඕන නම් මෙන්න මේ විදිහට control t press කරලා new tabs කිහිපයක් උනත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මං පස්වෙනියට කතා කරන shortcut එක තමයි අපි හිතමු මම මේ විදිහට pixel website එක open කරන් ඉන්නවා. නැත්නම් ඔයාට අදාළ මොකක් හරි website එකක් open කරගෙන ඉන්නවා. බැරි වෙලාවත් අපේ අතින් මේ tab එක close වෙනවා. ඔයාට පේනවා ඇති දැන් සම්පූර්ණයෙන් මේ tab එක close වෙලා ගියා. ඉතින් අපිට පුළුවන් නැවතත් ඒ web link එක type කරලා ඒ site එකට යන්න. හැබැයි එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. Keyboard එකේ මෙන්න මේ මං කියන shortcut එක use කරලා ඔයාලට පුළුවන් recently close වෙච්ච tab එක tag ගාලා open කරගන්න. ඒකට ඔයාට කරන්න තියෙන්නේ control එකයි shift එකයි t අකුරයි press කරන්න. එතකොට ඔයාගේ අතින් recently close වුණ tab එක එනවා. මෙතනදි mainly වෙන්නේ ඔයාගේ history එකේ තියෙන අවසානයේට open කරපු link එක තමයි මෙතනදී open වෙන්නේ. ඊළඟට මම කතා කරන්නේ ඔයා web browser එක use කර කරේදී අපි හිතමු tabs ගොඩක් open කරගෙන ඉන්නවා. ඉතින් ඔයාට මේ එකින් එක tabs වල මොනවද තියෙන්නේ කියලා බලා ගන්න ඕන. එහෙම වුණොත් ඔයාට mouse එකෙන් normally click කරගෙන යන්න සිද්ධ වෙනවා. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මම මේ කියන shortcut එක use කරොත්. ඔයාට කරන්න තියෙන්නේ control එකයි keyboard එකේ tab key එකයි tab key එක press කරන්න. control plus tab. මෙන්න මේ විදිහට tab එකෙන් ඔයාට පුළුවන් ඔයා දැනට open කරගෙන ඉන්න tabs අතරේ ඉක්මනින්ම switch වෙන්න. ඊළඟට මම කතා කරන්නේ ඔයා web browsing කර කර ඉද්දී අපි හිතමු මොකක් හරි වෙනත් website එකකට ඔයාට යන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට address bar එක තමයි මෙතනදී access කරන්න සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලට address bar එක mouse එකෙන් select කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට සරලවම කරන්න තියෙන්නේ control එකයි l එකයි press කරන්න. දැන් ඔයාට පේනවා ඇති tag ගාලා address bar එක select උනා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය දේ tag ගාලා type කරා enter කරලා අපිට ඒ අදාළ site එකට යෑමේ හැකියාව තියෙනවා. මම අටවිනියට කතා කරන shortcut එක තමයි අපි හිතමු අපි දැනට open කරන් ඉන්න website එක අපිට bookmark එකක් විදිහට save කරගන්න ඕන. මෙහෙම අවස්ථාවකදී ඔයාට mouse එකෙන් options වලට ගිහිල්ලා save bookmark යන්න වෙනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ තවදුරටත්. ඔයාට කරන්න තියෙන keyboard එකේ control d press කරන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහේ pop-up එකක් එනවා. මේ pop-up එකට ඔයාට කැමති name එකක් දීලා ඔයාගේ bookmark folder එකක් තියෙනවා නම් ඒක මෙතනින් තෝරලා දීලා ඔයාට පුළුවන් මෙතන done කියන button එක press කරන්න. මම නම වෙනියට කතා කරන shortcut එක තමයි අපේ history එක බලා ගන්න ඕන නම් සරලවම ඔයාට කරන්න තියෙන්නේ mouse එකෙන් ගිහිල්ලා option ගිහිල්ලා history තෝරගන්න. හැබැයි මම මේ කියන shortcut එකෙන් ඔයාට පුළුවන් ෂණයකින්
history tab එක open කරගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ control එකයි h key එකයි press කරන්න. h කියන්නේ h අකුර. එතකොට ඔයා දැනට use කරලා තියෙන සම්පූර්ණ history එක tab එකක් විදිහට open කරගැනීමේ හැකියාව තියෙනවා. 10 වෙනිදම මම කතා කරන shortcut එක නැත්නම් අවසාන shortcut එක තමයි අපි මේ විදිහට website එකක ඉන්නවා අපිට අවශ්‍යයි home page එකට යන්න. මගේ මේ web browser එකේ home page එක තමයි google එක. ඉතින් සරලවම ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ alt key එකයි alt key එක alt key එකයි keyboard එකේ තියෙන home කියලා key එක calculator එක තියෙන පැත්තේ තියෙන මේ home කියන key එක alt එකයි home key එකයි press කරන්න එතකොට සරලවම ඔයා දැනට දීලා තියෙන home page එකට switch වෙන්න පුළුවන් මම තවත් bonus shortcut එකක් කියලා දෙන්නම් අපි හිතමු යම් කිසි website එකක් ඔයා open කරගෙන ඉන්නවා අපි හිතමු text තියෙන site එකක් කියලා ඔයාට මේ site එක ටිකක් පේනව මදි මේක zoom කරලා බලා ගන්න ඕන එහෙම වුණොත් ඔයාට කරන්න තියෙන්නේ website එක click කරලා control එකයි plus mark එකයි press කරන්න. එතකොට ඔයාට මේ විදිහට ඒ website එක zoom කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි control එකයි minus නැත්නම් control එකයි ring mark එකයි press කළා ඔයාට මේ විදිහට site එක zoom out කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි හිතමු අපේ තිබ්බ standard size එකට ගන්න ඕන. එහෙම වුණොත් කරන්න තියෙන්නේ control එකයි keyboard එකේ 0 එකයි press කරන්න. එතකොට ඔයාගේ web browser එකේ තියෙන standard zoom එක ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා අද මම මේ කතා කරපු shortcut 10 අතිශයම වැදගත් shortcut 10ක් වෙන්න ඇති. ඉතින් අනිවාර්යෙන්ම comment කරන්න මේ shortcut වලින් ඔයා දැනන් හිටියේ මොනවාද සහ මීට වඩා වටිනා shortcut ඔයා දන්නව ඇති. අනිවාර්යෙන්ම comment section එකට add කරන්න ඔයා දන්න shortcut මොන හරි තියෙනවා නම්. ඒ වගේම තමයි video එක ගැන ඔයාගේ අදහසත් අනිවාර්යෙන්ම comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න notification bell icon එක press කරොත් හැකියාව තියෙනවා. අපි කරන videos ඉක්මනින්ම දැනු ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එමේ බලාපොරොත්තුව ඇතුව මම සයින් අවුට් වෙනවා මම ස්ටීෆ් ෆර්නැන්ඩස් ඔයාලා හැම දිනෙකටම සුබම සුබ දවසක් I wanna be the best in the game invest in my name check no restraints I'm obsessed with the pain I ingest I retain assess and I change possessed by the thought I'll be free one day from society's restraints money clout and fame mud disease a plague we all love to hate have to play the game have to make a name all our insecurities are on this display. Is war with the enemy think that it was meant to be living in a time where disease